ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මාතෘ හුදු පිනගෙන කියන ධර්මයක් නෙමෙයි. අපේ පින කියන තැනනේ පවයි පිනයි කියලා තමයි ඔක මතු කරලා ගන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මාතෘ මේ අවබෝධය කරා යන දේශනා කරනවා. අවබෝධය කරා යන. එහෙනම් මේ කවදාකවත් අතන පින කියන කාරණේ හිත කරගත්තොත් අපිට අවබෝධය කරා යන්න බැහැ මාතෘ. මේ පින නම් ඉතින් අර එහෙම හිතලා එක පිනක් ලැබෙනවා. නමුත් ඒ පිනක් දුෂ්ටිගත ගුණ. මොකද බුදුරජාණන් වහන්සේ කිව්වේ දෙයක් නෙමෙයි කරන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ දෙය නොකරන තාක්කල් අපි සද්ධාවට ඇවිල්ලා නැහැ. දෙවම මස්මාල් දෘෂ්ටි අරගත්ත විශාල පිරිසක් ලංකාවේ ඉන්නවනේ. ඒකල නිරතුරුවම ධර්මදේශනාවත මේවා පතුරනවා. මස්මාල් කණෑ යන නිරයක් තියෙනවා කියලා තියෙනවා. එහෙම දේවල් සමූලික බොරු. ඒතොර ඒ කියන්නේ කිසිම කෙනෙක් වෙන තාම සද්ධාව සකස් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට පටහැනි දියක් දේශනා කරා. ඉතින් හැම වෙලාවම මහත්යා මස්මාල් කනවා නම් මස්මාල් දන් දෙන්න. මහත්මයා මස්මාල් නොකනවා නම් මස්මාල් දෙන්න යන්නේ එපා මහත්මයා. තේන්න. ඒ නිසා එතන බුදුරජාණන් වහන්සේ එහෙම ගැය දේශනා කරන්නේ නැහැ. අවබෝධය කරායි මස්මාළු අපිට යොමු කරන්නේ. මාළු කෑල්ල තුලවත් කුකුල් මස් කෑල්ල තුලවත් පොළොස් වෑංජනේ තුලවත් නෙමෙයි මහත්ව තෘෂ්ණාව තියෙන්නේ. ඒවා පොළොස් වෑංජනේ ස්වභාවයෙන් තියෙනවා. මාළු කෑල්ල ස්වභාවයෙන් ප්‍රශ්නේ තියෙන ඒකරේ ඇති කරගන්නා වූ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ තමා තුලයි. මාළු කෑල්ලවත් මස් කෑල්ලවත් නෙමෙයි මහත්ව. නමුත් අපි මාළු කෑල්ලයි මස් කෑල්ලයි අල්ලගෙන දඟලලා අපි තෘෂ්ණාව තව වැඩි කරගන්නවා. අපි තෘෂ්ණාව වැඩි කරගන්නවා කියන්නේ අපි දුක තව වැඩි කරගන්නවා. මම පාත්‍රයේ මෙතන බාලි වල දෙනවා මේකේ මාළු කූරුවෙක් ඉන්නවා. මහත්තයා මේක දැකලා තියෙනවා හාමුදුරනේ පවක්නේ කරන්නේ. මෙතන මේ මැරිච්ච සතෙක් මහත්තයා කනවනේ කියලා. ඒතර මං කියනවා මහත්තයා මෙතන මැරිච්ච සතෙක් නැහැ. මෙතන දැන් මාළු කූරුවෙක් කියලා නමුත් මං කියනවා මෙතන මැරිච්ච සතෙක් නැහැ. මේ සතා මේ වෙලාවේ දෙවියෙක් වෙලා ඉපදිලා ඉන්න පුළුවන්. මේ සතා මේ වෙලාවේ මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්න පුළුවන්. මේ සතා මේ වෙලාවේ මාළුවෙක් වෙලා ඉපදිලා ඉන්න පුළුවන්. එහෙනම් අපි මේ රණ්ඩු වෙන්නේ කොහේ හරි ඉපදිලා ඉන්න සතෙක් වෙනුම්. බලන්න කොච්චර මෝඩකමක්ද මේ. මේ සතා දෙවියෙක් වෙලා ඉන්නවා. නමුත් අපි දැන් මෙතන මාළු කෑල්ලට රණ්ඩු වෙනවා. බුදුරජාණන් වහන්සේ ඔන්නෝක තමයි මතු කරලා දෙන්නේ. ඒතර මහත්ය අහනෝ නෑ මෙතන මාළුවෙක් මැරුණානේ කියලා. ඒක එයාගේ කර්ම විපාකේ. එයා මැරෙන්න තිබ්බ මැරුණා. සමහර මිනිස්සු ඉන්නවා මාත්‍ය උපදිනකොට මැරෙනවා. සමහර මව් කුසේදී මැරෙනවා. සමහර අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් හතරෙන් පහෙන් මැරෙනවා මාත්‍ය. සමහර අවුරුදු 90ක් ගිහිල්ලා මැරෙනවා. එහෙනම් මුහුදේ නැද්ද අවුරුදු 50ක් වයස මාළු? මුහුදේ නැද්ද අවුරුදු 100ක් වයස මාළු? මුහුදේ නැද්ද අවුරුදු 50ක් වයස තෝරු මෝරු? ඇයි ඒගොල්ලන්ට දීර්ඝායුෂ ලැබෙන්නේ? ඒ දීර්ඝායස ලැබුණේ ඒගොල්ලන්ගේ සංස්කාර මාත්‍ය. මෙයාගේ අකුසල් සංස්කාර නිසා මෙයා දැලට වැටෙනවා. හේතුඵල ධර්මය. මේවා අපිට වළක්වන්න බෑ මාත්‍ය. ඒකෝ මේකෙන් තමයි අපි අවබෝධය කරා යන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ හුදු පින කියන තැන අපි හිර කරලා තියන්නේ නැහැ. පිනත් විනිවිද ගිහිල්ලා විදර්ශනාවටයි අපි යොමු කරන්නේ. එහෙමයි කරන්නේ. ඕන අසාධාරණ දුරේ ඔබ මාළු කනවා බුදුරජාණන් වහන්සේට කියන්නේ. එහෙම දේවල් බුදුරජාණන් වහන්සේ කියලා නෑ ගරු. එහෙම දේවල් කියන්නේ නැහැ. නමුත් හිතේ සැකයක් තියෙනවා නම් කියන්න එපා. බුදුරජාණන් වහන්සේ එහෙම දේවල් කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම දේවල් කියලා නැහැ. නමුත් ඉතින් ඇදි හිතේ සැකයක් තියෙනවා නම් කියන්න යන්න එපා. තේරුණාද? මොකද අපි දැන් අපි වළඳන දේ බුදුරජාණන් වහන්සේට දෙන්න හොඳ නැහැ කියන කාරණේ සුසු නැන්නේ නේද? මේ නිසා හිතේ සැකයක් තියෙනවා නම් කියන්න යන්න එපා. නමුත් බුදුරජාණන් වහන්සේ එවැනි ධර්මයක් අපිට කියලා නැහැ. හරිද? ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වට කියන්නේ ප්‍රණීත දාන කියලා. ඔය සූත්‍ර කීපයක තියෙනවා. ඔය උග්ග ගෘහපතිවරයාට ඔය වගේ ප්‍රණීත දාන දෙනවා අනාගාමී කෙනෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ ආහාරයට කියන්නේ ප්‍රණීත දාන කියලා. ඒතර ප්‍රණීත දාන පූජා කිරීමෙන් ලැබෙනා වූ ආනිසංස පක්ෂය වැඩි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ එහෙමයි.